ඇවිදීමේ අපහසුතාවයෙන් පෙළනා ඉන්න අය කවුද? දෘශ්‍යාබාධිත අය කවුද? ඒ දෙකට අපි කොහොමද මේ වතාවේ මේ ප්‍රශ්නයට ඇඩ්‍රස් කරන්න කියන්නේ. දැනට තියෙන යෝජනාව එකක් තමයි ගේට්ටුව ළඟම තියෙන එක කාමරයක් හරි අපි තාවකාලික තනක් කර යදනවා. රෝද පුටු වලින් සහ අත්වාරු වෙන ගමන් අපහසුයෙන් පෙළෙන අයට ඡන්දය පාවිච්චි කිරීමට ස්ථානයක්. එහෙමත් නැත්නම් එන අයට අපි ත්‍රිරෝද රථයක් රජේ වියදමින් යොදවනවා. ඊළඟ ඡන්දෙදී අපි දැනට ඒක තීරණය කළා. ඡන්ද පොළ පඩියක් නැගලා එන්නේ නැතුව යම් ආනත තලයකින් එන්න පුළුවන් වෙනකොට රෝද පුටුවකින් එන්න පුළුවන් වෙන විදියට සකස් කිරීමට දිස්ත්‍රික්කවල ප්‍රධාන ලේකම්වරුන්ටත් මහාමැතිවරුන්ටත් අපි ලියනවා. ඒ පාසල් කරලා දෙන්න කියලා අපට එකක් හරි අපි තෝරාගෙන ලංකාවේ දැන් ඉස්සරවගේ නෙවෙයි හැම අවුරුද්දකම ඡන්දයක් තියෙනවනේ මොනවා හරි ජාතික උත්සවයක් හැටියට තියෙන ඡන්දය තමයි අපේ. දෘශ්‍යාබාධිතයට ප්‍රශ්නයක් නිසා හෝල්ඩර් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ප්ලාස්ටික් වලින් හදන බ්ලේල් ක්‍රමයෙන් ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි ඊගාව ඡන්දෙදී අත්හදා බැලීමක් හැටියට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තිනවා. මොකොත් නොකර ඉන්නවට වඩා අර කියලා තියෙන කියමන වගේ අඳුරට ඡාප කරනවට වඩා එක ඉටිපන්දමක් කරිපත්තු කරන එක හොඳ නිසා අපි එකෙන් එක ඉටිපන්දම් පත්තු කරන්නට යනවා.